එයනුව ගත වූ පැය 24 තුළ මිලිමීටර 344ක වැඩිම වර්ෂාපතනය අගලපත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර වළල්ලා විට ප්‍රදේශයෙන් මිලිමීටර 290ක්ද කෙසෙල්හේන ප්‍රදේශයෙන් මිලිමීටර 252ක වර්ෂාපතනයක් සහ මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර 241ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. එමෙන්ම ගාල්ල වඳුරඹ ප්‍රදේශයට මිලිමීටර 233ක්ද ගම්පහ පතුලගෙදර ප්‍රදේශයට මිලිමීටර 245ක වර්ෂාපතනයක්ද හංවල ප්‍රදේශයට මිලිමීටර 270ක වර්ෂාපතනයක් සහ වරකාපල ප්‍රදේශයට මිලිමීටර 196ක වර්ෂාපතනයක් ගත වූ පැය 24 තුළ ලැබී තිබෙනවා. ඇදහැලුණු ධාරණිපාත වර්ෂාවත් සමග ගාල් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපෑ දැඩි සුළං හේතුවෙන් නිවාස පහකට පූර්ණ හානි සිදු වී ඇති අතර අර්ධ හානි සිදු ඇති නිවාස සංඛ්‍යාව 197ක් ලෙසයි සඳහන් වන්නේ. ඉන් පවුල් 210කට අයත් පුද්ගලයන් 633 දෙනෙකුට බලපෑම එල් වී තිබෙනවා. ඇදහැලුණු වර්ෂාපතනයත් සමග ගාල්ල බදුල්ල ත්‍රිකුණාමලය වවුනියව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බස්නාහිර සවරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඉදිරියේදී ඇතිවිය හැකි බවයි. උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමුණ පැයට කිලෝමීටර 40ක් දක්වා තරම් තද සුළං ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලිකව තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ වැසි සමග තාවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන් මේ යවට ප්‍රදේශවල ගස් කොළන් වල අතුකඩා වැටීම්, වහලවල ගැලවීම් යාම් ඒ වගේ සංසිද්ධීන් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි මේ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ තාවකාලිකව තද සුළං සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. අද දිනේ කාලගුණික තත්ත්වයත් පෙර දින වලට සාපේක්ෂව තියෙනවා. හැබැයි හෙට තාවකාලිකව අඩුවීමක් තියෙනවා. නමුත් 5-6 වගේ දිනයන් වෙනකොට ආයෙත් වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටයි මෙසේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ. යටතේ අධිර එකේ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වළල්ලා විට, ඉංගිරිය, අගලවත්ත, හොරණ සහ බුලත්සිංහලත්, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව විට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා, එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අධිර දෙක යටතේ වූ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා, වගේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දු නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. දැනට ඇත්තටම අපි ඉවත් වීමේ නිවේදන නිකුත් කරලා නැහැ. අවශ්‍යතාවයේ අනුව වර්ෂාපතනයේ වැඩි වීම සමග ඉවත් වීමේ නිවේදන නිකුත් කරන අවශ්‍ය ස්ථාන සඳහා අපි අද දවස තුල අවශ්‍යතාවයේ අනුව නිකුත් කිරීමට බලමු. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.